ඔයාලා දැන් ඩයිනෝසරයන් අතීත පෘථිවිය රජ කරපු හැටි ඒ වගේම ඩයිනෝසරයන් වර්ග ගැන හඳුනාගෙන තියෙනවා. එහෙනම් දැන් බලමු දැන් අද ඩයිනෝසරයන් එක්කෙනෙක්වත් පේන්න නැහැනේ. පෘථිවිය කොහෙවත්ම නැහැ. ඉතින් ඩයිනෝසරයන් කොහොමද වඳ වුනේ? අවුරුදු මිලියන 60කට කලින් වඳ වුණා කියලා තමයි කියවෙන්නේ. ඉතින් කොහොමද ඒක උනේ කියන එක අපි මේ වීඩියෝ එකේ හොයලා බලමු. डायनोसर वनवेलिए समय अतमें हरियतम की हेट पहाकट कली कीतम विश्वासक साधक अणुन डायनोसर वनवीमट हेतु विधियत वडात्म पिलिगत न्यायान एकत्तम उल्कापात हो ग्राहक कडागण वेटी मनीसा देवनिक गिनिक नुक्रियाकारित्यासा तुंगिनेक देशगुणिक विपारयास निसा अभी मेह वेन वेन बलम डायनोसर वनवीया उल्कापात निया उल्कापात वाल दृथ्वी वगेम तब ग्रहक कैबली सूर्य वट गमन कर्म ए अतरे गमन कर्म तीयन अतरे ए ग्रहक कैबली पृथ्वी वायुगोलेट अतुल ඒ වායු වලට ඇතුල් වෙනකොට පුංචි ග්‍රහක කැබලින ගිනිගෙන පෘථුවේ පුෂ්ඨයට වැටීමට ප්‍රථම ඒව අළු දුවිලි බවට පත් වෙනවා. එතන පෘථුවේට වැටෙන්නේ ග්‍රහක කැබලි නෙමෙයි අළු දුවිලි. ඒ පුංචි ග්‍රහක. නමුත් විශාල ග්‍රහක එහෙම නැත්නම් උල්කා වගේ දේවල් මේ වායු වලට ආවට පස්සේ ගිනියම් වෙනවා. නමුත් ඒවා विशाल विनाश करते अमेरिका උතුරු ඇමරිකාවේ ඇරිසෝනා ආවාටය ගැන කතා කරනකොට ඒ උල්කාපාතයක් වැටුන එක කියලා තමයි කියෙන්නේ. ඉතින් මේ උල්කාපාත සමග නැත්නම් ග්‍රහක සමග ඉරිඩියම් කියන මූලද්‍රව්‍ය වැටෙනවා. ඒ කියන්නේ පෘථිවියේ මතු පිට කොහෙවත් ඉරිඩියම් නැහැ. තියෙන්නේ පෘථිවි අභ්‍යන්තරයේ මැග්මා වල තියෙන ඊළඟ පොළොවට ගැඹුරින් තියෙන සමහර පැරණි ආකෘති වල ඒ වගේම උල්කාපාත වල විතරයි ඉරිඩියම් කියන මූලද්‍රව්‍ය හඳුනාගෙන තියෙන්නේ. ඉතින් උල්කාවක් වැටුණාට පස්සේ මේ ඉරිඩියම් කියන රසායනික මූලද්‍රව්‍යය පෘථිවි පෘෂ්ඨයට ලැබුණා කියලා ඔන්න මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මූලද්‍රව්‍ය ගැන කියනවනම් මේ මූලද්‍රව්‍ය ඉතාමත් විෂ සහිතයි. ඒ වගේම විකිරණශීලී. ඉතින් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශාල උල්කාපාතයක් ඇවිල්ලා මේ මූලද්‍රව්‍ය බහුල ග්‍රහකයක් පෘථිවියට ඇවිල්ලා ඊළඟට පෘථිවිය අභ්‍යන්තර ස්තරවලින් ඉරිඩියම් කියන මූලද්‍රව්‍යයේ විශාල ප්‍රමාණයක් හටගෙන ඒ කියන්නේ ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අර පැමිණීම නිසා ඉතින් ඒ මූලද්‍රව්‍ය ග්‍රහලෝකය පුරාම පැතිරිලා ගිහින් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඩයිනෝසරයන් බඳ වෙලා ගිහින් තියෙන්නේ. මේක විකිරණශීලී ඉතාමත් විශේෂයිතයි. ඉතින් මේ නිසා දැන් සාගරේ නම් විශාල සුනාමියක් වගේ විශාල භූමි ප්‍රදේශයක් පුරා විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඊළඟට පිපිරීමක් ඇති වෙන්නත් පුළුවන්, කම්පනයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ විශාල උල්කාවක් පෘථිවියට වැටුණා නම්. ඉතින් ඒ උල්කාපාත බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට පෘථිවිය අභ්‍යන්තරයේ ස්තරවලින් බැහැර කරන ඉරිඩියම් සහ අනෙකුත් මූලද්‍රව්‍යවල විෂ සහ විකිරණශීලීතාවයන් ඇතිවීම සිදු වුණා. ඒ අනුව උෂ්ණත්වයේ දෑවෙන්ත වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ සූර්යා වගේ කිහිප ගුණයක් තරම් මේ උෂ්ණත්වයේ වැඩිවීමක් වෙලා තියෙනවා කියලා ගණනය කරලා තියෙනවා. ඉතින් ඒ බලපෑමේ ප්‍රභවයේ ඉඳලා කිලෝමීටර් දහස් ගණනක් දුරට ගිනි ඒ කියන්නේ ගින්දර නිකුත් වෙලා තියෙනවා.
ඉතින් මේ වායුන්ගේ බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට ආසියේ ඇතිවන මූලද්‍රව්‍ය සහ පුළුල් ස්තරයක් ඇති වෙලා තියෙනවා. දැන් මේක ලොකු කතන්දරයක්. ඉතින් ඒ කාලේ යුකටන් අර්ධද්වීපයේ වැඩි කොටසක් ආවරණය කරන ලද සල්ෆීට අඩංගු ද්‍රව්‍යයක් ඔන්න ඇති වෙලා තියෙනවා. ඉතින් හිරු කිරණ පැමිණීම ඒ ද්‍රව්‍ය නිසා අවහිර වෙලා තියෙනවා. දැන් පෘථිවියට හිරු කිරණ ලැබිලා නැහැ. දැන් විශාල ප්‍රමාණයක් තියෙනවද හිරු කිරණ කොහෙත්ම පෘථිවියට ලැබිලා නැහැ. ඉතින් ශාකවල ප්‍රභා සංශ්ලේෂණය නතර වෙලා තියෙනවා. ඉතින් සත්තුන්ට ආහාර නැති වෙලා තියෙනවා. සත්තුන්ට ආහාර නැති වෙන්න එක හේතුවක් තමයි මේ සූර්යාලෝකය නැති නිසා ඇත්තෙම අඳුරුයි. අඳුරු නිසා ආහාර හොයා ගැනීමට බැරි වුණා. ඒත් එක්කම ප්‍රභා සංශ්ලේෂණයක් නැති නිසා ආහාරවල ආහාර නිපදවීමක් සිදු වුණේ නැහැ ශාකවල. ඔය හේතු නිසා සතුන්ට ආහාර ලැබුණේ නැහැ. ඉතින් ඒත් එක්කම උෂ්ණත්වය හදිසියේ පහළට වැටුණා. සෙල්සියස් අංක 10ක් දක්වා පමණ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට ඔරොත්තු දෙන්න බරව බොහෝ ජීවි ටිකෙන් ටික මෙය යන පටන් ගත්තා. ඉතින් කාලය ගෙවෙමින් මේ ස්තරයේ දියවලා ගිහින් තියෙනවා. ඒ කියන අර සල්ප ස්තරය. ඊට පස්සේ පෘථිවියට සූර්යාලෝකය ටිකක් වැටෙන්න පටන් ගත්තා. ඒ අනුව ආයම ආහාර නිපදවීම සහ අර ඉතුරුල හිටපු ජීවීන්ට ආහාර ලබා ගැනීමට හැකියාව නැවතත් ලැබුණා. ඊළඟට දෙවෙනි ආකාරය ඩයිනෝසරයන් බඳ වී යාමට හේතු වුණ ගිනි කඳු න්‍යාය. ගිනි කඳු නිසා ඩයිනෝසරයන් කොහොමද බඳ වුණා ඒකත් බලමු. විශේෂයෙන්ම ඉන්දියානු කලාපයේ මේක වුණා කියලා තමයි කියන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු වුණ දෑවෙන්ත ගිනි කඳු ක්‍රියාකාරීත්වයක් නිසා මේ ගිනි කඳු පිපිරීම වලින් ගලාගේ ලාවා ඉන්දියාවේ වර්ග කිලෝමීටර් මිලියන 2.6කට වඩා වැඩි ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. ඉතින් මේ උණු ලාවා තමයි පැතිරිලා ගිහින් තියෙන්නේ සෑහෙන ප්‍රදේශෙ. ඉතින් මේ වගේ ව්‍යසනයක් පෘථිවිය මේ කොටසේ සිදු වෙනකොට සතුන් නැති වෙලා තියෙනවා. ඉතින් පෘථිවිය අභ්‍යන්තරයේ ඇති මැග්මා ඉරිදියම් වලින් පොහොසත් ගිනි කඳු ලාවා ඊළඟ ගිනි කඳු අළු අකන්න පිපිරීම් වලින් නිකුත් වෙච්ච විෂ වායු ඔය වගේ දේවල් නිසා ඔන්න ඩයිනෝසරයන් අතුරුදහන් වීම සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ගිනි කඳු පිපිරීම බොහෝ ගොඩබිම සතුන් ඇතෙම ඒ නිසා මිය ගිහින් තියෙනවා. එතන පිපිරීම් ඇති වෙනකොට ඩයිනෝසරයන් වාතයේ පැතිරී ගිය විෂ වලිනුත් මිය ගිහින් තියෙනවා. ඊළඟට අණු නිසා සාගර ජීවීනුත් මිය ගිහින් තියෙනවා. ඒතර ඒ කතාව තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඉතින් මෙතනිනුත් ආහාර නැතුව කුසගින්නේ මැරිලා තියෙනවා සතු ගොඩක්. ඔක්සිජන් ලැබිලා නැති නිසා එහෙමත් සතු මැරිලා තියෙනවා. හැබැයි කීප දෙනෙක් දිවි ගලවාගෙන තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් දුරට ගල් ගහ වගේ තැන්වල තමයි හිටියා කියලා කියවෙන්නේ. ඊළඟ තුන්වෙනි ආකාරය දේශගුණික විපර්යාස පිළිබඳ න්‍යාය. දේශගුණික විපර්යාසයන් ප්‍රබල විදිහට ඇති වෙලා තියෙනවා. ඉතින් දැන් පොසිල වලින් තමයි ඒවත් හොයාගෙන තියෙන්නේ ඒ සාක්ෂි. භූමිකම්ප, වර්ධිය බාධිය, උෂ්ණත්වය කැපී පෙනෙන පහත වැටීම්, අයිස් යුගයම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා නිසා ඩයිනෝසරයන් ඔන්න එනුත් පීඩාවට පත් වෙලා වඳ වෙලා තියෙනවා. ඒ අලුත් තත්ත්වයට හැඩගැහෙන්න බැරි නිසා. ඉතින් උෂ්ණත්වය පහළ යාම නිසා පෘථිවියේ ජල මට්ටමත් සැලකිය යුතු ප්‍රමාණයෙන් පහත වැටිලා තියෙනවා. ඉතින් එකල පරිසරය ඇති වුණ ප්‍රධාන වෙනස්කම් නිසා ඔන්න ඒ කට්ටිය වඳ වෙලා ගියා. ඉතින් දැන් එහෙම න්‍යායන් තුනක් ගැන කිව්වා. නමුත් වර්තමානයේ විද්‍යාඥයන් ඩයිනෝසරයන් වඳ වී යාමට හේතුව පිළිබඳ අලුතෙන්ම නව න්‍යායක් ඉදිරිපත් කරලා තියෙනවා.
ඇත්ත මේ න්‍යායට කලින් කිව්ව න්‍යායේ කොටස් තුනම ඒකබද්ධ වුණා කිව්වොත් නිවැරදි. ඉතින් ඇත්තම මේ විස්තර විස්තරෙන් තියෙන තේ කතාවම තමයි ගිනි කඳු පිපරවීමෙන් ඊළඟට උල්කාපාතයක් වැටීමෙන් ඒ වගේ දේවල් නිසා දේශගුණික විපර්යාසයක් සිදු වෙලා තියෙනවා. ඒක ඒවා ඇත්තම එකිනෙකට වෙන් කරන්න බැරි එකට සිදුවෙච්ච දේවල් කියලා තමයි කියවෙන්නේ. ඒ අනුව ඒ කරුණු තුනම නිසා ඔන්න ඩයිනෝසරයන් වනවීම සිදු වුණා කියලා තමයි මේ නව න්‍යායෙන් කියවෙන්නේ. ඒතර ඒ තොරතුරු තමයි මේ නැවතත් මේ දක්වලා තියෙන්නේ. දැන් ඩයිනෝසරය බඳ වෙලා යනකොට දිවි ගලව ගත්ත කිවන සත්තු ටික ඒ සත්තු ඇත්තෙම ගල් ගුහා වගේ තැන්වල තමයි ඉඳලා තියෙන්නේ. මොකද ගල් ගුහාවල හිටපු සත්තුන්ට දැන් ඩයිනෝසරය මරු විකලෙන් එහිමී යනකොට මේ ගොදුරු කරගන්න බැරි වෙලා තියෙනවා මේ කට්ටිය ගල් ගුහාවල හිටපු නිසා. ඒකට හොඳම උදාහරණ තමයි මැමත්. එක උදාහරණයක් මැමත්. තව ඉන්නවා කටුස්සා වගේ සත්තු. ඒත් එක්කම ඔයාලා මේ නමේ පන්තියේ පරිණාමයේ පාඩමේදී ජීවමාන පොසිල ගැන ඉගෙන ගන්නවා. එතකොට ජීවමාන දැන් සාමාන්‍ය පොසිලයක් කියන්නේ දිගු කාලයක් තිස්සේ පොළොව යට හරි කොහේ හරි තිබෙන කොටසක්. මේ ජීවියෙක්ගේ කොටසක්. ඉතින් ජීවමාන පොසිලිය කියන්නේ එයා ඒ පොසිලයට පණ තියෙනවා. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වීමකට ලක් වෙලා නැති සත්තු ඉනෝ කැරබොත්තා වගේ සත්තු කැරබොත්තා බත්කුරා වගේ සත්තු දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් නොවුණි ඇයි ඒ පරිසර වෙනස්කම් වලට ඒගොල්ලන්ට සාර්ථකව මේ අනුවර්තන වීමේ හැකියාව තිබුණා ඒ නිසා තමයි ඒගොල්ලෝ වෙනස් නොවි අද දක්වාම අර මුල් අවස්ථාවේ ඉඳලම පැවතගෙන එන්නේ ආයිති මේ මැමත් දක්වලා තියෙන්නේ ඊනට තව කටුස්සව කිඹුලා වගේ සත්තු හතර මේ වගේ කට්ටිය ඇත්තෙම බේරිලා තියෙනවා ඉතින් මම හිතනවා ඩයිනෝසරයන් බඳවීම පිළිබඳව මේ තොරතුරු ඉතමත් කෙටි මම ඔයාලට ගෙන දුන්නේ ඒ ටික ඇති කියලා මම හිතනවා. තව ඔයාලට දැනගන්න ඕන කරුණු තියෙනවා ඩයිනෝසරයන් පිළිබඳව. මට කමෙන්ට් එකක් දාන්න මම ඒ අනුව තවත් වීඩියෝ එකක් අරගෙන ඉන්න සූදානම්.